යාලුවෝ නැතුවා සතුන්ගේ සැප දුක බැලුවා දැනට සුදුසු නැන ගාවා සිඟිති දෝනි රජ වූවා සාජන් කීවේ සිංහ පැටියටයි කුසියේ වැඩ දන්නා රාලහාමිතර බාල වලකි කෑමට නම් හපනා ගටි කිරිද ගමටම ජය සහසෙනි හස දුන්නි සිංගිතියාගේ පිරිස සමග ඒකයි දැන් එක් වෙන්නේ පුළුවන් නම් දිනනවාක බලන්න බට්ටි දිනනවා දිනනවා දිනනවාමයි මට නම් ඇති වෙලා දවස් කීයක් තිස්සේ වහිනවත් දැන් දිනන් තින හෙට පායනවලු ඔය කාලගුණ වර්තා වලින් කාලක් හරියයි හෙට හොඳට පායනවලු දුවන නගරෙට හා දුවන නගරේ බ්‍රම්රම් නගරෙ වෙන්නේ නැති හෙට තරගයක් තියෙනවනේ තරඟකරුවන්ගේ වාහන හොඳින් තියෙන්නත් ඕනේ ආ ප්‍රශ්න වලට උත්තර හොයන්නත් ඕනේ දිනුවත් කුසලානිකුත් ලැබෙනවලු හා අපිත් යමුද හරි ඔව් කාලි වැඩ වෙලා මේ ඔයාලා දන්නවද අපේ මුත්තගේ කාලේ කාර් රේස් එක ගැන මේ සුද්දා අපිට අපේ වැඩක් කරගන්න දෙනවද ඔන්න මමයි මේ සැරේ කාර් එක ලවන්නේ මෙන් තියෙනවා මලිම යන්ත්‍රයක් හරිද බලමුද දැන් මොනවද කරන්නේ ඔය? ගමන් මාර්ගයේ හැටියට පරිදින්න විදිහක් නැහැ. අපිට මගදි ගන්නත් ලැබෙනවලු. තේස් නේද? ඉක්මනට තව විනාඩි දෙකයි. කොහොමද කොහොමද? එක කාරක කියාට පස්සේ අනෙක් කාරක. එතකොට දිනන්නේ කොහොමද? අඩුම වෙලාවක් ගත කෙනා තමයි චැට්. තව විනාඩියකින් ඔබ ආරම්භක ස්ථානයට වාර්තා කළ යුතුයි. පොඩ්ඩක් ඉන්නකෝ. මම තාම ඉඳගත්තේ නැහැ. දැන් හැමෝම ලෑස්ති වෙන්න. මේක කාටද මේනිකද්ද? අපෝහේ ඔය කාර් එක පරද්දන්න මට පුළුවන්. ඔයාට ඕනේ එක පරද්දන්නද? නෑ මට ඕනේ දිනන්න විතරයි. ලැස්ති වෙන්න. මේ නිවේදන සිංහල සහ කණ්ඩායමටයි. 5 4 3 2 1 පටන් ගන්න. ඊළඟට ප්‍රශ්න වලට උත්තර හොයන්නත් තියෙනවනේ අපිට. වෙලාවකට බයත් හිතෙනවා හරි පාර හොයාගෙන යන්න පුළුවන් වෙයිද කියලා අපිට. ඒ මොකද? බැරි වෙලාවත් කැලේ අතරමං වුණොත්? නෑ, යාළ අපි එනකන් ඉන්නවා. දිනන එක්කනට කප් එක දෙන්න තියෙනවනේ. ආගෙන, ආගෙන. ගොළුබෙල්ලොත් නැති තැනක් නැහැ. ඒ අත්තරඟට සහභාගී වෙනව ඇති. ඒ ගොළුබෙල්ලගේ පාරේ හරස්සත්තටනේ මොනා වුණත් ඇතුළේ ඉන්න මගින් ගැනත් ටිකක් හිතන්න ඕනේ මගේ බඩ ගැස්සෙනවා වැඩි දැනටමත් ඒක හිස් මගෙත් එහෙමමයි ආ බලන්න වඩ මහන්සිද අපොයි නැහැ හිනයක්ද කෑමනේ Thank you.
මේ බැලුවත් චීස් මේ බැලුවත් චීස් සාජ අල්ලන්න එපා චීස් එන රාලා හාමිට රස බලන්න දෙන්නේ බලාගෙන ගියාම දැන් තමයි අමාරුම හරිය ඉතින් දැන් මොකද කරන්නේ අපිට දැන් කරන්න තියෙන්නේ මේ හැම එකෙම රහ බලලා කොයි එකද එළු කිරි වලින් හදලා තියෙන්නේ කියලා කියන්න. ටික 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 කියලා. ඒවනේ නම්. හැමෝම ලෑස්තිද? රසයි නේද? උංචිනේ. එකද එළු කිරි වලින් හදලා තියන්නේ අංක තුන හරියට හරි ඒක නෙමෙයි තුන නම් වෙන්න බෑ එහෙනම් මට නම් හොයන්න බෑ ආයෙත් රහ බලලා කියන්නම් රස දැනුන්නේ නැද්ද එහෙනමද අනික කාර්ක නේද අම්මෝ ඒක නෙවෙයි අරියට ඉන්න කොන්ඩුවත්ල පුන්න මගේ බෙල්ල එමිලි අමු ඇත මේ ඉංජිම රොතු දෙන්න ඇයක් නැහැ දැක්කන අර කාර එක මං හිතන්නේ ඒ කාර් එකත් එක්ක අපිට දිනන්න පුළුවන් වෙයි කියලා. මොකෝ බැරි අපිට පුළුවන්. තව චීස් ටිකක් හැවම හරියයි. හා මොනාද ඒ කිරු චීස් ටික අරගෙන ආවද? ඔව් අපිට දිනන්න නෝනේ. ආයෙත් ඉදිරියට යන්නත් බෑනේ. ඒ හින්දා අපි අංක තුනේ චීස් සේරම ගෙනාවා. හරි වැටේ. රතු කාර් කාර්යයට එළු කිරි චීස් නෑ. ඔයාලා හිතනවද රවටර දිනන්න පුළුවන් කියලා? බඩගින්න ඉවසන්න බැරි වයි. ඒව ගත්තේ. මටත් එහෙමයි. රතු කාර් එකේ එක්කෙනා දැන් කොහමද ප්‍රශ්න වලට උත්තර හොයාගන්නේ? ඒකට කමක් නෑ සුළු දෙයක් නේ දැන් ඔය සද්ද නවත්ත ගන්න අපි ඊළඟ තැනටත් ඇවිත් චාරිම ලස්සනයි මේක මේ මාලිගාව හදපු දවස අපිට හොයන්න තියෙන්නේ. ඒක නම් ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. ලොකු මාලිගාවක් නේ. අපේ මුත්තවත් හිටියා නම් අහ ගන්නවත් තිබුණා. මොකද කිව්වේ? මහදෙනි මුත්තවත් දන්නේ? ආ. හැමතැනම හොයමු කොහේ හරි තියෙන්න ඕනේ. මංගල ඇති කොනක? අයියෝ එතන ඉන්න පුංචි හූණෙක් වගේ සතෙක් නේ ඔයාට විශ්වාසද ඔයාටත් වෙන දේවල් හේ මේන්න මම දැක්කා මට හම්බ වුණා ඉක්මනට එන්න ඉක්මනට එන්න හොයාගත්තද මිතු අතන සුද්ද ඔයාගේ මුත්තගේ ඔලු ගෙඩියනේ සමහර විට එකට යටින් දිනේ ඇති. ගිහින් බලමු. හරිම උසයිනේ. මට හොඳ අදහසක් ආවා. අපි ඉනිමක හදමු. ආ හොඳයි. පරිස්සම් වෙන්න. බය වෙන්න එපා සිටි. වෙන මොනවද ලියලා තියන්නේ? මොනවද ලියලා තියන්නේ? නිකං අකුරු පහක් විතරයි M C L X I දැන් බහින් බිමට මම නම් හිතන්නේ අපේ પરම්පරාවට ආйти M C I L X නෑ 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 M C L X I දැක්කද මං කිව්වේ නෑ නෑ
ඔයාලා ඇවිදලා එන්න මම එනකොට උයලා තියන්නම් සුබ ගමන් අනේ අපිව බේරගන්න කවුරුත් නැත්තෝ නිල්මා රජතුමා ඇවිල්ලා අපිව බේරගන්න මේ කවුද මට වුණ කෙනෙක් බේරලා යනවා බොරු මේර් නපුර රජතුමා නේද අනේ මිතෝ මොකද මේ උනේ? මං දැක්ක මේතර මුසයි මං ඇත්තටම දැක්ක ඔයාලා පේනෝ වගේම ළඟටම ආවා අර කිව්ව නිල්පාට රැවුල් කාර්යා නපුරු රජා එයාම තමයි කොළොයි සුද්දයි කැහගාන වේුණ ඒ දෙන්නම ගෝණියක දාගෙන හිටියේ මොනව කරයි දන්නේ නැහැ ඒ දෙන්නට නේද හිර කරලා තියාවි මාලිගාවේ මොකක්ද රහසක් තියනා වගේ මේ කතාවේ හා මටත් හිතෙන්නේ ඒ වගේ තමයි අපි මාලිගාවේ ඇතුළට ගිහින් බලමු සිංගිති මේ බලන්න මෙතන ලොකු ලොකු සපත්තු වැඩි වගේක් තියෙනවා මේ බලන්න මෙතන මේ ගහේ අතුත් කඩලා දාලානේ ආ මෙන්න මේ සපත්තු වැඩි තියෙන මාලිකාව පැත්තට අපි ගිහින් බලමු පේනවද කට්ටිය මේ පැත්තට එන්නව කියලා දන්නේ හරි දැන් යමු අපි ඇඟිලා බලන් ඉමු මොකද වෙන්නේ කියලා අපේ પરම්පරාවේ කවුරු හරි මේ වෙලාවේ මාව දැක්කනම් කොයිතරම් ආඩම්බර වෙයි කියලා මා හිතනවද මගේ ආච්චි අම්මා දැක්කනම් කියයි මේ ඇඳුමට මම හරියට නිල්මා රජතුමා වගේමයි කියලා කේගාන්නපා ඔයාලට එහි අපි මෙහින් ඇඟිලා එමු දැන් තමයි හුදම හරිය කලෝ ඔයා කොහෙද සුද්දා ඔකලා කොහෙද කතා කරන්නකෝ මට නම් පේන්න බෑ මේ පින්තූරේ මගේ ඉස්සරහට આવොත් නම් මට හම් වුණොත් නම් මං කැමතියි එයාගේ මහරජින වෙන්න පේන්නේ නැහැ මෙතන රහසමක් තියනවා වගේ ඒත් ඒකතර වහලානේ මං කිව්වේ නැද්ද මේකේ මොකක්ද ඉන්නව කියලා අනේ සුද්දමයි කළුවයි අල්ලගෙන යන්නේ නැති යමු අනිත් අයටත් කතා කරමු ඔහොම ඉන්න සිඟිති මාව දාලා යන්න එපා දැන් වැඩි හරි එයාලට අපිව හොයාගන්න එක නම් ලේසි වෙන එකක් නෑ පේනවනේ මගේ සැලැස්ම වැඩ කරන හැටි දැන් ඉතින් අනිත් අය දකින්න කලින් ඔය ඇඳුම් කොහේ හරි මුල්ලක හංගලා ඉක්මනට එළියට යමු ඒත් මං හරි ආසයි මේ විදිහටම ඉන්න අපි පුළුවන් තරම් ඉක්මනට මේ මාලිගාවෙන් එළියට ගියොත් හොඳයි මේ ඇඳුම් ඇඳගෙන යන්න බෑනේ ඔය අල්මාරිය ඇතුලේ මේක අංගමද කලෝ සුද්දා ඔයාලා කොහෙද කලෝ සාජිනු රාලහාමි ඉක්මනට පැනගමු අසුම්ගේ යමු මේ නම් කවුරුත් නෑ වගේ හොඳට බලමු ඔය අල්මාරිය ඇතුලෙත් බලමු මොනවද හොයාගන්න බැරි වෙන එකක් නෑ කෙව්වත් වගේ පොඩි කේක් කිඩියක්වත් හොයාගන්න ලැබුණොත් ඒකනේ මාත්‍යෝ ඔය දෙන්නගේ වැඩේම කන්න හොයන එකයි නේද මං දැක්කනේ නෑ සිංගිති අපි කෑම නෙවෙයි හෙව්වේ අපි අර දෙන්නව තව හොයනවා ඒ කියන්නේ මොකද්ද
මේ මොනවාද තොප්පිය නිල් කෝට් එකයි මෙන්න බලන්න මිතුව අවර වටේ තියෙන 얘 දෙන තමයි වෙන්න බෑ මම්මගේ මේ ඇස් දෙකම දැක්කනි මේ බලන්න අර දෙන කොහෙන් හරි මේ ඇඳුම් ටික හොයාගන්න ඇති ආ මේ විදිහ ඇඳුම මත ඇඳගෙන හිටියේ මේක නම් කළු වගේ තවත් උප්පර වැටියක්ම තමයි දැන් අපි යමුක එළියට ප්‍රශ්න ඉවරනේ දැන් ඇයි මොකද අනේ මන්ද අපි මේක වහනකොට තද වෙලා මේක ගන්න බැරි පාටයි වෙන වෙන පාරක් හොයාගමු අපි මාලිගාවේ හිරකාරයෝ වෙයිද ආ අනේ අපිට කාගේ හරි උදව් ඕන වෙනවා කොහොම කරන්නද යාළ හැමෝම එළියට ගිහින් ඇති මේ ඔක්කොම ඔයාගේ වැරදි ඕනම වෙලාවක මොකක් හරි උප්පර වැටියක්ම තමයි මගේ කවුද කිව්වාට මගේ පස්සෙන් එන්න කියලා පස්සෙන් ආවේ නිල කුමාරයාගේ කෝට් එක දකපු හින්දානේ ඒක හරිම ලස්සනයි දැන් ඒ කතාව ඉතින් ඉවරනේ නෑ තාම ඉවර නෑ තව තියෙනවා ආ සුද්දා සුද්දා හලු හලු හලුවා ඔයා කොහෙද සුද්දා හලු සුද්දා හලු ඔයා කොහෙද ජීවිතේටම ආයෙත් නම් ඔයාගේ පස්සෙන් එන්නේ නෑ ඔයා කැමැත්තක් කරනකයි මං එනවා මේ පැත්තෙන් අනේ මාත් එනෝ අනේ ඉන්න ඉන්න යන්න එපා ඉන්න මද දැන් දිව්වා නවතින්න කලු කොහොම හරි පාර හොයාගෙන එළියට යන්න ඕනේ මේක නතර වෙන්න බෑනේ මේ මාලිගාවේ රහස් දුරක් තියෙන බැරි නේ අපි හොයමු අර බලන්න මං කිව්වේ නැද්ද ඉන්නකො මගේ පස්සෙන් මාලිගාවේ මහදුර ළඟටනේ අපි ඇවිත් තියෙන්නේ ආ නං හොඳ සුවඳක් දැනෙනවා කළු මටත් දැනුණා සොසේජස් බැදලා උඩින් සෝස් දාලා තියෙන සුවඳ ආහා මේ ඇවිත් තියෙන්නේ ඉතින් මොකද උනේ කියන්නකෝ අපි ගුහාවක අතර මං වුණා ඒත් කවුරුත් ආවේ නෑ අපිව බේරගන්න ඇයි අර නිල් රවුල් කාර්ය ආවේ නැද්ද දැන් දන්නවනේ අනුන්ට වලවල් කැපුවම වෙන දේ ගැන දැන් ඉතින් නිල් රවුල් කාර්යගේ කතාව ඉවරයි නේද අපෝ අපේ මුත්තලාගේ කතාව නම් එහෙම ඉවර වෙන්නේ නෑ තව එකක් කියන්නද හිතන්නේ දැන් ඇති කියලා. අපි වගේ වුණා උගන්නලා ඉස්සෙලියලා රූප ගන්නුවේ අතුල රන්සිරිලා අල්මාමා. දෙබස් කැවීම් කලේ හඬ මුසු කලේ අපිට කියා දුන්නේ අනුර ධර්මසේන මාමා. පිටපත ලිව්වේ සීපාලි කඳුබෝන නැන්ද ශ්‍රීමති පීරිස් නැන්දා. තේමා ගීතයට කනුව හැදුවේ ජයන්ත රත්නායක මාමා. තේමා ගීතේ ගායනා කළේ දයා නෙල්ලම් පිටිය නැන්ද එඩ්වඩ් ජයකොඩි මාමා. ගායනයේ සහය දුන්නේ සයනාරා විමලසේකර අක්කා, ජයමනී අමන්දා පීරිස් අක්කා, මනාකා තාර්කී අක්කා, සින්දුමා පෙරේරා අක්කා. අපිට සහය වුණේ එච් චර්චිල් මාමා, වජිර කුමාරි අක්කා. අපිට අතහිට චිත්‍ර කුමාර මහින්දසේන මාමා, නම් පෙරහැදුවේ සුසිතා ආනන්ද අයියා. මේ කතාව කියන්නේ හඬගැවීම් පරීක්ෂණයේ සමත් වෙච්ච අපේ කට්ටිය. සිංගිති පියුමි විජයවර්ධන. සාදි සදීෂ්ණි නම. ටිකිරි නිරෝෂ පෙරේරා. රාලහානි සාදර හේ මාල්නිතාරණ. මිතු ශශිරංග වික්‍රමසේකර. කළු තමරසික සිංහ. චණ්ඩි වී ජීතුමින්. බට්ටේ ඉන්දික සේමසිංහ. සුද්දා පසුන්න.